හරි පුතා. එතකොට අපි කතා කරේ පුතේ ස්කන්ධයේ පාඩම. එතකොට අපි කතා කරා හතර වසරේ පහ වසරේ ඉඳන් අපි කතා කරේ බර මනින්න. හයේ ඉඳන් ඉගෙන ගන්නවා අපි ස්කන්ධයේ මනින්න. එතකොට මොකද්ද පුතා ස්කන්ධය කියලා කිව්වේ? යම් කිසි ද්‍රව්‍යයක දේක තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය. යම් දේක තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය මනින එකට අපි කියනවා ස්කන්ධය කියලා. ද්‍රව්‍ය ප්‍රමාණය මනින එකට අපි කිව්වා ස්කන්ධය. ඊට පස්සේ ස්කන්ධය මනින අපි ඒකක දෙකක් යොදාගත්තා. එකක් පුතා කිලෝග්‍රෑම් අනිත් එක ග්‍රෑම්. අපි කතා කරා ඇයි ඒකක දෙකක් යොදා ගන්න හේතුව කියලා. කුඩා ප්‍රමාණයන් කුඩා ස්කන්ධයන් මනින්න ග්‍රෑම්නුත් විශාල ස්කන්ධයන් මනින්න කිලෝග්‍රෑම්නුත් අපි යොදා ගත්තා. එතකොට අපි ලියාගෙන හිටි ස්කන්ධය මනින ඒකක දෙකේ නම් දෙක ලිව්ව එකක් කිලෝග්‍රෑම් දෙක ග්‍රෑම් ඒකේ සංකේත දෙකක් දාගත්තා. හරිනේ. දැන් තරුවක් දාලානේ පටන් ගත්තේ ලියන්න. ලියන්න පුතා තරුව දාලා මෙහෙම ස්කන්ධය මැනීමේ අන්තර්ජාතික ස්කන්ධය මැනීමේ අන්තර්ජාතික සම්මත සංකේතය වන්නේ අන්තර්ජාතික සම්මත සංකේතය වන්නේ සම්මත සංකේතය වන්නේ කිලෝග්‍රෑම්ය ස්කන්ධය මැනීමේ අන්තර්ජාතික සම්මත සංකේතය වන්නේ කිලෝග්‍රෑම්ය. ඊළඟ පේලියෙන් ග්‍රෑම් යනු ස්කන්ධය මැනීමට යොදා ගන්නා ග්‍රෑම් යනු සංකේතය වන්නේ එතන ඉඳන් ලියාගන්න බැරි වුණා සර් සිග්නල් මදි. ඒ උඩ එකේ නේ මේ තරුව දවෝ පෙළිය නම් මම ආයෙ කතා කරලින්න මම මේ තරුව දවෝ පෙළිය ඉස්සෙල්ලා කියන්න පුතේ තරුව දවෝ පෙළිය කිව්වේ පුතේ අහගන්න ස්කන්ධය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකය වන්නේ කිලෝග්‍රෑම්ය. ඊළඟ පේලියෙන් කිව්වේ ග්‍රෑම් යනු සර් ඒකටමද ලියන්න ඕන රූලක් කරලා ග්‍රෑම් යනු ස්කන්ධය මැනීමේ උප ඒකකයකි. ග්‍රෑම් යනු ස්කන්ධය මැනීමේ උප ඒකකයකි. ස්කන්ධය මැනීමේ උප ඒකකයකි. අනුමාතෘකාව ස්කන්ධය මැනීමට භාවිතා කරන උපකරණ 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 ස්කන්ධය මැනීමට භාවිතා කරන උපකරණ.
මෙන්න පුතා පළවෙනි උපකරණය ඔයාලා හැමෝම මේක දැකලා ඇති දුණු තරාදිය ලියන්න එක දුණු තරාදිය දුණු තරාදිය දුණු තරාදිත් එක එක වර්ග තියෙනවා මේ එකක් දුණු තරාදිය එක දුණු තරාදිය දුණු තරාදිය දෙක තැටි තරාදිය පොලේ එහෙම ගියාම ඕක තමයි තියෙන්නේ පොලේ වෙලෙන්දෝ ගාව තියෙන්නේ කඩ පොලේ තියෙන කඩවල තියෙන ඔනේ තැටි තරාදිය තැටි තරාදිය තැටි තරාදිය එක දුණු තරාදිය දෙක තැටි තරාදිය තුන්වෙනි එක පුතේ ඉලෙක්ට්‍රොනික තරාදිය තුන්වෙනි එක ඉලෙක්ට්‍රොනික තරාදිය ඉලෙක්ට්‍රොනික තරාදිය ඔයාලා හැමෝම දන්නවා අර ඉස්සෙල්ලම පෙන්නපු දුණු තරාදියෙන් කිරන්නේ කොහොමද ස්කන්ධයක් බලන්නේ කොහොමද කියලා. ඒකේ පුතේ තියෙන්නේ මෙන්න මෙතන මෙහෙම කොක්ක්ක් තියෙනවනේ. මොකද්ද කරන්නේ? අපිට මොකක් හරි ස්කන්ධය බලන්න ඕන ද්‍රව්‍ය මේ කොක්කේ මොනව කරනවද? එල්ලනවා. අපි හිතමු මෙන්න මෙහෙම පල්ලෙහාට එල්ලනවා. අපි හිතමු මෙන්න මේකේ තමයි ස්කන්ධය බලන්න ඕනේ. ඒක මොකද්ද කරන්නේ? මේ දුණු තරාදියේ කොක්කේ එල්ලනවා. ඊට පස්සේ මේකේ කොහොමද අපි ස්කන්ධය බලන්නේ පුතේ? මෙන්න මේකේ තියෙනවා පාඨාංක ලකුණු කරලා කිලෝ 1, කිලෝග්‍රෑම් 2, කිලෝග්‍රෑම් 3 ආදී ලෙස ලකුණු කරලා. එතකොට මේකේ කොක්කේ එල්ලුවට පස්සේ මේ උඩින් තමයි බලා ගන්න පුළුවන්. අපි හිතමු මේක කටුව පහත් වෙලා ආව කියලා මෙතන 10 ගාවට. එහෙනම් අපි කියනවා මේ එල්ලපු ද්‍රව්‍යයේ ස්කන්ධය කිලෝග්‍රෑම් කීයයි කියලාද? 10යි කියලා. මෙන්න මේ දුණු තරාදියෙන් ඔයාලා ওই මම පෙන්නපු දුණු තරාදියෙන් කිරන්න ගියහම ස්කන්ධය බලන්න ගියහම හරියටම මනින්න බෑ පුතේ. චූටි චූටි වෙනස්කම් වෙනවා. චූටි නෙවෙයි සමහරවිට කිලෝග්‍රෑම් එකක විතර වෙනස්කම් වෙනවා. තේරුණා නේද? මොකද අර ඒකේ තියෙන්නේ පොඩි කටුවක් තියෙන්නේ ස්කන්ධය පෙන්වන්න. හදිසියෙන් හරි මේ දැන් ඔන්න බිඳුව කෙලින්ම ඔහොම කටුව තියනම් හරි. සමහර තරාදිවල මෙන්න මේ කටුව උඩ පැත්තට නැවිලා තියෙනවා. තරාදිය කටුව උඩ පැත්තට නැවිලා තියෙනවා. එතකොට පුතේ මේකෙන් කිරනවා කියලා කියන්නේ අපිට අවාසි. තේරුණා නේද? සමහර වෙලාවට මේ කටුව පහලට හැරිලා තියෙනවා. එහෙම කිරුවත් අපිට අවාසි. අපිට මේකේ හරියට මනින්න නම් මෙන්න මේ බිඳුව කෙලින්ම කටුව තියෙන්න ඕන. ඕකට කියන්නේ දුණු තරාදිය කියලා. අපි අද ඉස්සෙල්ලම කතා කරන්නේ ඕක ගැන නෙවෙයි, තැටි තරාදියේ මනින විදිය. ඔයාලා හැමෝම දැකලා තියෙනවනේ පොලේ මෙන්න මේ වගේ තරාදියක් නේ තියෙන්නේ බඩු කිරන්න. දැකලා තියෙනවනේ. එතකොට පුතේ මේකේ බඩු කිරනකොට ස්කන්ධය අපිට බලලා දෙනකොට අපි හිතමු අපි ගියා ලූණු ගන්න. ඔන්න ලූණු ටික දානවා මේ පැත්තට. අපිට ලූණු කිලෝග්‍රෑම් එකක් ඕන. එහෙනම් මොකද්ද මුදලාලි මාම කරන්නේ? කිලෝග්‍රෑම් එකේ මොකද්ද මේ පැත්තට දාන්නේ? පඩියක්. කිලෝග්‍රෑම් එකේ මොකද්ද මේ පැත්තට දාන්නේ? පඩියක් දානවා. ඒ කියන්නේ එහෙනම් අපිට මෙන්න මේ තැටිතරාදියේ ස්කන්ධය මනින්න ඕන කරනවා මොනවද? පඩි. මොනවද ඕන කරන්නේ? පඩි ඕන කරනවා. අපි බලමු පුතේ කොහොමද තැටිතරාදියෙන් පඩි භාවිතා කරලා ස්කන්ධයක් මනින්නේ කියලා. ලියන්න අනුමාත්‍රකාවක්. තැටිතරාදිය සඳහා භාවිතා කරන පඩි වර්ග. තැටිතරාදිය සඳහා භාවිතා කරන පඩි වර්ග. තැටිතරාදිය සඳහා භාවිතා කරන පඩි වර්ග. පඩි වර්ග මේ තියෙන්නේ. රයිට්, ලියා ගන්න. පළවෙනි එක ග්‍රෑම් 10. කුඩා එකේ ඉඳන් යන් 1. සර් චුට්ටක් ඉන්න. හරි. සර් සංකේත වලින්ද ලියන්න ඕන? ලියා ගන්න පුතේ ඇති. සංකේත වලින් ලියමු අපි. නැන වෙලා යනවා ගොඩක්. පළවෙනි එක පුතා ග්‍රෑම් 10. හරි සර්. 2 ග්‍රෑම් 20.
තුන්වෙනි එක ග්‍රෑම් පනහා තුන්වෙනි එක ග්‍රෑම් පනහා හතර ග්‍රෑම් සීය ග්‍රෑම් සීය පහ ග්‍රෑම් දෙසීය ග්‍රෑම් දෙසීය හය ග්‍රෑම් පන්සීය ග්‍රෑම් පන්සීය හත කිලෝග්‍රෑම් එක කිලෝග්‍රෑම් එක අට කිලෝග්‍රෑම් දෙක නමය කිලෝග්‍රෑම් පහ ඔන්න ඔච්චරයි පඩි වර්ග තියෙන්නේ. දැන් එහෙනම් අපි බලමු කොහොමද මේ පඩි ටික භාවිතා කරලා ස්කන්ධයක් මනින්නේ කියලා. හිතන්න මට ඕන පුතා ග්‍රෑම් 600ක් මැනගන්න. අපි හිතමු සීනි ග්‍රෑම් 600ක් ඕන. සීනි ග්‍රෑම් 600ක් ඕන. මට කියන්න ඔය පඩි භාවිතා කරලා කොහොමද මං ග්‍රෑම් 600ක් මනින්නේ? දැන් ග්‍රෑම් 600ක පඩියක් ග්‍රෑම් 500ක පඩියයි ග්‍රෑම් 500ක පඩියයි ග්‍රෑම් 300ක පඩියයි දානවද? 100ක පඩියක්. බොහොම හොඳයි. බොහොම හොඳයි. එහෙනම් මට කියන්න බලන්න පුතාලා ග්‍රෑම් 400ක් කොහොමද මැනගන්නේ? ග්‍රෑම් 400ක් ග්‍රෑම් 200 පඩි දෙක. බොහොම හොඳයි. දැන් 104 දාන්න පුළුවන්. 104 කුත් පුළුවන්. බොහොම හොඳයි. සර් 200යි 100ව දෙකකුයි. හරියට හරි. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඔය තියෙන කේක් ක්‍රම. ඔව්. 100යි 50 දෙකයි. 100යි 200යි 52. ඔය තියෙන ක්‍රම ඕන තරම් ෂා නියමයි. 100යි 10යි 5යි 50යි. ආප්පා. ඔච්චර ඉඩ නැහැ දැන් තරහදී ඇටි ඉඩත් නැහැ ඔච්චර පඩි දාන්න. හරි. කියන්නකෝ. දැන් පන්ති පටන්ගෙන ගොඩක් වෙලාද? පුතේ දැන් පටන් ගන්න ටිකක් 10ක් විතර වෙනවා. රෙකෝඩින් එක දානවා බලන්න. වීඩියෝ එක. ඔව් ඔව් දානවා. වීඩියෝ එක දානවද? ඔව් පන්ති ඉවරලා විනාඩි 10ක් යනකොට වෙබ් එකේ වීඩියෝ එක තියෙනවා. විනාඩි 10ක් ඇතුළත වෙබ් එකේ වීඩියෝ එක එනවා. හරි. එතකොට මෙන්න මේක කියන්න මට ග්‍රෑම් 900ක් මැන ගන්න ඕනේ. හා. පඩි ගොඩක් දාන්න නැතුව. ග්‍රෑම් 500යි 200යි 200යි 500යි 200යි පඩි දෙකයි. බොහොම හොඳයි. 500යි 500 පඩියයි 200 පඩියයි 100 පඩි දෙකයි. 100 පඩි දෙකයි හැමත් පුළුවන්. බලන්න ඕනේ තීන පඩි වලින් පඩි ගොඩක් දාන්න නැතුව. ගොඩක් දාන්න නැතුව තීන පඩි වලින් අඩුම පඩි ප්‍රමාණයක් දාලා වැඩේ කරගන්න. නැත්නම් ඉතින් ග්‍රෑම් 10 පඩිම ඔක්කොම දායිනේ මේකට. එහෙම කරන්නේ නැහැ. එච්චර පඩි ඇත්තෙත් නැහැ. හොඳේ. ඒ නිසා පඩි දෙක තුනකින් වැඩේ කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒතොර ඔයාලා බලන්න ඕනේ 900 හදන්න පුළුවන් විදි. අපි ගාව තීන පඩි වලින් මෙන්න මෙහෙම හොඳ ප්‍රශ්නේ මම මේක අහනවා කාගෙන්ද අහන්නේ තසිත් ඉන්නවනේ තසිත් මයික් එක ඔන් කරන්න පුතා මෙන්න ප්‍රශ්නේ ඔත ඕන තසිත් මෙන්න මෙහෙම ගැටලුවක් මතුවලා තියෙනවා මං ගාව තියෙනවා තසිත් කිලෝග්‍රෑම් එකේ පඩියයි ග්‍රෑම් 100 පඩියයි හරිද ওই පඩි දෙක විතරයි තසිත් මං ගාව තියෙන්නේ මට ඕන පුතේ ග්‍රෑම් 900ක ස්කන්ධයක් මැනගන්න මම මොකද්ද කරන්න ඕනේ? එක පැත්තකට කිලෝග්‍රෑම්ගේ පඩිය දානෝ. එන්න තරාදිය හරි. මං අඳින තරාදිය හරි. හා. ඔන්න තරාදිය හරි. මොකද්ද කරන්න ඕනේ? එක පැත්තකට කිලෝග්‍රෑම්ගේ පඩිය දානෝ. කිලෝග්‍රෑම් එකද යමොන්න මේ පැත්තට හරි. අනිත් පැත්තට කියන්න ඕන බඩුව දානෝ. හරි. අපි හිතමු සීනි කියලා ඔන්න සීනි බෑග් එකක් දැම්ම. හා. ඔන්න දැම්ම එතකොට හරි. ඊට පස්සේ අනිත් පැත්තට 100 පඩිය දාන්න. බොහොම හොඳයි. මෙතෙන්ටම නේද? ඔව්. සීනි දවු පැත්තරම නේද දාන්නේ? හරියටම හරි. මගේ අනිත් අරුන්ටත් තේරුණාද ඒ කරපු දේ? පැහැදිලිද අනිත් අයටත්?
පැහැදිලි නේද? අපි ගාව තියෙන පුතේ පඩි දෙකයි කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 100යි ග්‍රෑම් 900ක් මනින්න ඕනේ. අපි පොඩි උපක්‍රමයක් භාවිතා කරනවා මොකද්ද? කිලෝග්‍රෑම් එක එක පැත්තකට දානවා සීනි ටික අනිත් පැත්තට දානවා තව කවුරු එක්කද? ග්‍රෑම් 100ේ පඩියක් එක්ක. සීනි. 100ේ පඩියක් එක්ක. ඔව් පුතා. සර් දැන් පන්තියට ආවේ මොකද්ද වුණා? ඒ කියන්නේ පුතා? දැන් සර් පන්තියට ආවම ඉඳලා. හරි 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 ගැටලුවක් නැහැ පුතේ. අපි රෙකෝඩින් එක දානවා හොඳේ. දැන් ඉඳන් පන්ති කරන් යන්න. රෙකෝඩින් එක බලන්න. පන්ති ඉවරලා විනාඩි 10 ක රෙකෝඩින් එක වෙබ් එකේ තියෙනවා. හරි. හරි. ලියන්න පුතේ. මෙහෙම ලියන්න පොඩි අභ්‍යාසයක්. පහත ස්කන්ධ මැනිය හැකි ආකාරය පඩි වලින් දක්වන්න. පහත ස්කන්ධ මැනිය හැකි ආකාරය පඩි වලින් දක්වන්න. ඉස්සරහින් ලියන්න මොන මොන පඩිද ගන්න කියලා. අන්තිම එක කිලෝග්‍රෑම් 3. කිලෝග්‍රෑම් 3. සෑ එක ක්‍රමයේ නේද? ඔව් එකක් තෝම්තිය. ඔක්කොම ඕනේ. ගොඩක් ඕනේ එකක් ලියන්න. 400 හදන්න පුළුවන් එකක්. 600 හදන්න පුළුවන් එකක්. කිලෝග්‍රෑම් 3 හදන්න පුළුවන් විදි එකක්. එකයි ඕනේ. කෝප් කරන්න හරි සර්. අර නේද මම ඔක සාකච්ඡා කරන්න දෙයක් නැහැ නේද? දැන් හැමෝම කරලා ඇත්ටි. හරි පොඩ්ඩක් ඉන්න සර්. පොඩ්ඩක් ඉන්න සර්. හරි තාම නැහැ. හරි සර්. හරි. අම්මා නේද? අපි යමු එහෙනම් එතනින් ඉස්සරහට. හරි සර්. දැන් බලමු මේකෙන් කිරණ විදිය හරියටම මෙන්න බලන්න. අපි යමු මේක බලන්න මේ සටහන බලන්න ඔයාලා. හරි. පොඩ්ඩක් මෙන්න මේ දිහා හැමෝම අවධානය යොමු කරන්න පුතේ. මේ තියෙන්නේ තරාදිය එක පැත්තක අල තියෙනවා. අනෙක් පැත්තේ කිලෝග්‍රෑම් එකේ පඩියක් තියෙනවා. මට කියන්න මෙතන අල කිලෝග්‍රෑම් එකක් තියෙනවද? කිලෝග්‍රෑම් එකට වඩා අඩුද? කිලෝග්‍රෑම් එකට වඩා වැඩිද? කිලෝග්‍රෑම් වඩා අඩුයි. කිලෝග්‍රෑම් එකට වඩා අඩුයි. බලන්න මේක. හැමෝම හරි බොහොම හොඳයි. ඔය පුතේ ඔය කැටි තරාදු වලින් ස්කන්ධය බලන්න ගියහම හරිම අපහසුයි නේද? කැටි තරාදුවෙන් ස්කන්ධය මනින්න ගියාම හරිම අපහසු. හිතන්න ලුණු කිලෝ එකක් නම් පුතේ අපි මැනගන්න යන්නේ බලන්න කඩේට ගියහම දැන් නම් කඩවල ගොඩක් මේවා භාවිතා වෙනවා අඩුයි. දැන් නම් ඔයාලා දැකලා තියෙන පොලේම ගියහම ලුණු ටික දානවා. දැන් කිලෝ එකක් වුණා. ඔන්න දැන් කිලෝ එකට වැඩි. ඔන්න දැන් කිලෝ එකට වැඩි. දැන් මේ පැත්ත පහතයි. ඊට පස්සේ ලුණු ගෙඩියක් අයින් කරනවා. ඊට පස්සේ මොකෝ වෙන්නේ? මේ පැත්ත පහතයි. එතකොට මේක වතාවක් කිහිපයක් මොකද කරන්න ඕන? පොඩි ලුණු ගෙඩියක් දානවා. ආපහු වෙනස් කරනවා බල බල.
මෙන්න මේ උඩ තීන මෙන්න මේ ධාරය මේ තීරය මොකක් වෙනකන්ද තිරස් වෙනකන් සමාන වෙනකන්ද තිරස් වෙනකන් මේක සමාන කරන පැහැදිලි නේද මේ ධාරය වගේ මෙතන තිනවා තව කටුවක් මේ තීන්නේ මෙන්න මේ මෙම්ම හරියට මෙන්න මේ උඩ තීන මෙන්න මේ කෑල්ල දිගේ එන්න ඕනේ එතකොට තමයි මේක හරියටම ස්කන්ධය මැනලා තියෙන්නේ පැහැදිලි වෙන බලන්නේ හරියටම අයින විදිය මේ තියෙන්නේ පුතේ මෙන්න මේක තමයි අර මං කියපු ධාරය මේ ඒකට කියනවා බාහුව තිරස්ව තියෙන්න ඕනේ ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා තවත් අර ඒකේ හරියට මිස්කන්දේ එන්න ඕන තැන මෙතන තියෙනවා තව කටුවක් හරි දැන් අපිට පුළුවන් ග්‍රෑම් 400 කිරන්න 200 පරි දෙකක් මේ ටික දැන් අපි සාකච්ඡා කරේ මේ ටික හරි මෙන්න අපිට දැන් තැටි තලා ඔව් කියන්න මේ ටික සාකච්ඡා කරාද නෑ 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 මේ ටික ඔබ දැන් ඉස්සෙල්ලා කතා කරේ මේ ටික තමයි ඔයාලත් එක්ක කතා කරේ තාසි ඔව් කියන්න සර් කියන්න පුතේ සර් මම දැන් පන්තියට ආවේ මොනවද සර් කරන්න ඕන කිසි ගැටලුවක් නෑ පන්තියට දැන් ආව නම් පුතා මෙතන ඉඳලා පාඩම අහගෙන ඉන්න පාඩමේ මුල කොටස ඔයා රෙකෝඩින් එක බලන්න පන්ති ඉවර වෙලා හරි කිසි ගැටලුවක් නෑ මෙතන පන්තියට සහභාගී වෙන්න හරි එතකොට පුතා තැටි තරාදියේ තියෙන ගැටලු निराකරණය කරන්න අපිට ලස්සන උත්තර ටිකක් දීලා තියෙනවා තැටි තරාදියෙන් කිරණවට වඩා ඒක ස්කන්ධය මනින ඉතා පහසු නිසා අපිට ඒකෙන් ග්‍රෑම් 325ක් වගේ මැනගන්න බෑ හරියටම ඒ නිසා මෙන්න අපිට දෙනවා ඩිජිටල් තරාදිහා මෙන්න මේ දුණු තරාදි මේවයින් පුළුවන් අපිට හරියටම නිවැරදිවම ස්කන්ධයක් මැනගන්න. යටින් ලියන්න තරුවක් දාලා මෙහෙම. තරුවක් දාලා ලියන්න මෙහෙම. තැටි තරාදිය මගින්. සමහර ස්කන්ධයන් තැටි තරාදිය මගින් සමහර ස්කන්ධයන් නිවැරදිව මැනිය නොහැකි නිසා තැටි තරාදිය මගින් සමහර ස්කන්ධයන් નિවැරදුව මැනිය නොහැකි නිසා මොනවද මනින්න බැරි ස්කන්ධ මෙන්න මෙහෙම දුන්නොත් 325යි ග්‍රෑම් මනින්න කිව්වොත් මැනගන්න බෑ 465ක් ග්‍රෑම් මනින්න කිව්වොත් ඇටිතරාදිය මනින්න බෑ ග්‍රෑම් 985ක් මනින්න කිව්වොත් ඇටිතරාදිය මනින්න බෑ තේරුණා නේද නොහැකි නිසා ඒ සඳහා සර් ආයමත්තේ ප්‍රශ්න කියන්න තැටි තරාදිය මගින් සමහර ස්කන්ධයන් මැනිය නොහැකි නිසා තැටි තරාදිය මගින් සමහර ස්කන්ධයන් මැනිය නොහැකි නිසා ඒ සඳහා දුණුතරාදි සහ ওই දුණුතරාදි අර වලේ කුස්සිය ගෙදර කුස්සියෙත් ඇති අර කේක් එහෙම හදනකොට අර පිටිහෙම් ස්කන්ධය ගන්න ඒවයි මේ සූඩ තියලා එහෙම තියෙන්නේ දුණුතරා ඒ තිබ්බා ඒක කැඩුනා ආ කැඩුනද අලුත් එකක් ගන්න ඈ සර් අයි මත්තේ ප්‍රශ්න කියන්න නෑනේ නැද්ද දැන් තියෙනවා තරාදී හා ඉලෙක්ට්‍රොනික තරාදී භාවිතා කරයි දුණු තරාදී හා ඉලෙක්ට්‍රොනික තරාදී භාවිතා කරයි ඉලෙක්ට්‍රොනික තරාදී භාවිතා කරයි දැන් ඉලෙක්ට්‍රොනික තරාදී නම් හරි ලේසි නේද දැන් මේ වගේ තියෙනවා මෙන්න මෙහෙම උඩටත් තියෙනවා කොටුවක් මෙන්න මේකේ තමයි ඩිස්ප්ලේ එක එන්නේ අපිට මෙතන එනවා කොච්චරද දාලා තිනේ මොනවා හරි ගන්න ඕන අපි තුමු හාල් අරගන්න මොනවා හරි ගත්ත කියලා වට්ටක් ගෙඩියක් ගත්ත කියමු ඔන්න තිබ්බ වට්ටක් ගෙඩියක් තරාදී උඩින්
තිබ්බට පස්සේ මෙතන ලස්සන්ට එනවා. මෙන්න මෙහෙමත් එනවා. අපි දායිතම ටිකක් මම ස්ක්‍රීන් එක ලොකුවට ලියන්න ඔයාලට පේන්න. මේක වැටෙනවා පුතේ කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 400යි මෙහෙමත් වැටෙනවා. කිලෝ කීයද ග්‍රෑම් කීයද? හරි ලේසි. එතකොට ආයි මේකේ මනමැන ඉන්න දෙයක් නැහැ. දැන් ඕක තැටි තරහාදිය දාලා කියන්න ගියා නම් කොච්චර අමාරුද නේ? මේක තමයි ලේසිම ක්‍රමය. ඉලෙක්ට්‍රොනික තරහාදිය. ඔයාලා දැන් සුපර් මාකට් වලට ගියාම පුච්චිටි වල එහෙම මේකම තමයි භාවිතා කරන්නේ. ගොඩක් තැන් වල එහෙම ඔයාලා මේකෙන් කිරාගෙන එනවා ඇති කී ගිහිල්ලා. නෑ. ඔව්. දැන් තව තරහාදියක් තියෙන අපේ ගෙදර තියෙන දුමු තරහාදියගේ උඩේ හෙල්ලන එකක් තියෙන්නේ. ඉලෙක්ට්‍රික් එකක් තමයි. ඒකෙත් ඉලෙක්ට්‍රොනික තරහාදිය. මේ වගේ තිනවා පොඩි තරහාදියක් මේකෙත් ඉලෙක්ට්‍රොනික පැටෙන්නේ නේද? ඔව් සර්. ආරයිට්. ඔව්. ඒකත් පුතේ එතකොට ඉලෙක්ට්‍රොනික තරහාදියක්. හරි. මාත් දැක්ක තමයි ඒක. ඒකත් හරි ගොඩක් දැන් ওই දලු කිරන්නේ එහෙමත් මම දැක්ක තියෙන එක අරගන්න ඕකද. හරි. පැහැදිලිනේ. එතකොට ඔන්න ඔයාලට තරහාදි වර්ග ටික මම හඳුන්වලා දුන්නා. පඩි වර්ග ටික හඳුන්වලා දුන්නා. එතකොට ඔයාලා ගාව අතේ තියෙන පඩි වැසුරෙන් ස්කන්ධයක් ඕනෑම ස්කන්ධයක් මැන ගන්න විදියක් කියලා දුන්නා. ඒතර අර ඔයාලාගේ අතේ තියෙන කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 100යි විතර නම් ග්‍රෑම් 900ක් මයින විදිය කියලා දුන්නා. ඒ වගේ ඒවා ප්‍රායෝගික භාවිතාව දැන් ඔවා මේවා ඔයාලට කඩවල වලට ගියම යොදා ගන්න පුළුවන් නේ. දැන් තැටි තරහාදියක් තියෙන තැනකට කඩේකට ගියහම මුදාලි මාමට වැඩ වැඩි. එයා තාම මොනව හරි කිරන. ඒතර ඔයාලට දැන් ඔයා යනවා සීනි කිලෝග්‍රෑම් එකක් ගේන්න. ඒතර ඔයාට කියනවා ඔයා දාගෙන යන්නකො පුතා ඔයා කිරා ගන්න කියලා. එහෙම වෙලා ඇති වලට ඕන තරම්. එතකොට මේ වගේ වෙලාවල් ප්‍රායෝගිකව භාවිතා කරන්න ඔයාලා දැනගන්න ඕන. කොහොමද තැටි තරහාදිය භාවිතා කරන්නේ කිලෝග්‍රෑම් එක දාලා කොහොමද කිරා ගන්න? ඒක පුරුදු වෙන්න ඕන. ඒතකොට මේ හැමතැනම ඉතින් ගණිතය තමයි තියෙන්නේ. ගණන් බැරි වුණොත් මොකුත් බෑ. හරි. අපි එහෙනම් යමු එතනින් ඉස්සරහට පුතේ. ලියන්න අනුමාත්‍රකාව ස්කන්ධය මනින ඒකක අතර සම්බන්ධතාවය ස්කන්ධය මනින ඒකක අතර සම්බන්ධතාවය ස්කන්ධය මනින ඒකක අතර සම්බන්ධතාවය පළවෙනි එක එයාට එක සෑ බඩක් ඉන්න හරි ඒකක අතර සම්බන්ධතාවය පුතේ 1 කිලෝග්‍රෑම් හා කිලෝග්‍රෑම් හා ග්‍රෑම් අතර කිලෝග්‍රෑම් හා ග්‍රෑම් අතර කිලෝග්‍රෑම් හා ග්‍රෑම් අතර අපි දන්නවා කිලෝග්‍රෑම් එකක් සමානයි දරුවනේ ග්‍රෑම් කීයක්ද තසිත් ග්‍රෑම් 1000ක් ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් එකක් සමානයි ග්‍රෑම් 1000යි මේක ලියලා කොටු කරන්න පුතේ කිලෝග්‍රෑම් එකක් සමානයි ග්‍රෑම් 1000යි කිලෝග්‍රෑම් හා ග්‍රෑම් අතර සම්බන්ධතාවය සිත්ස කොටු කරගන්න ඕනද ඔව් මේ කොටු කරගන්න සිත්මි හරි සිත්මිට ඇයෙනවද සිත්මි කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000 නම් කිලෝග්‍රෑම් දෙකක් කියන්නේ කීයද පුතේ ග්‍රෑම් 2000ක් ග්‍රෑම් 2000යි බොහොම හොඳයි බෝසෙත් ඉන්නවද බෝසෙත් ඉන්නවද බෝසෙත් ඉන්නවද පන්තියේ කියනවා බෝසෙත් ඉන්න. ඊළඟට සර් ටික ලියා ගන්න ඕනද? පොඩයි ඉන්න පුතා. මෙනුෂි. මෙනුෂි. මෙනුෂි ඇහෙනවද? සිග්නල් මදි මෙනුෂිට නේ. ආ මෙනුෂි ඇහෙනවද? සර්. සිග්නල් මදි නේ. හරි හරි. ඔක්රන් මයික් එක. ඇහෙනවා. ඇහෙනවා නේ? පුතේ කිලෝග්‍රෑම් 4ක් කියන්නේ ග්‍රෑම් කීයයිද? ග්‍රෑම් 4000. ග්‍රෑම් 4000යි. හරි හරි. බොහොම හොඳයි. මයික් එක ඔක්රන් පුතේ. ඒක ගන්න.
හරි. ලියා ගන්න මේ ටික කිලෝග්‍රෑම් 2ක් සමානයි ග්‍රෑම් 2000යි කිලෝග්‍රෑම් 4ක් සමානයි ග්‍රෑම් 4000යි කිලෝග්‍රෑම් 6ක් සමානයි ග්‍රෑම් 6000යි. අර කොටු කරපු එක යටි ලියා ගන්න පුතේ හොමම. පුතාලා පන්තියට ඉවරයි සර්. හරි සර්. පන්තියට එනකොට පුතාලා ඔයාලගේ නම දාලා එන්න. දැන් මට සමහර අයගේ මේ මේ පේන නම නෙවෙයි තියෙන්නේ. කියන්නේ මම දන්නවා මේ දරුවගේ නම මේක නෙවෙයි කියලා. වෙන නම මට පේන්නේ ස්ක්‍රීන් එකේ. ඒ නිසා ඔයාලගේ නම දාගෙන එන්න. මගේ නම නම් එහෙම නෙමෙයි සර්. ඔව්. සමහර අයගේ වෙන වෙන නම් තියෙනවා. එහෙම එපා. මගේ නම නම් සුත්ෙන් අනිත් දාලා තියෙනවා. තමන්ගේ නම දාගෙන එන්න හොඳේ. හරි. හැමෝම හරි නේද? පොඩි ගැටලුවක් මෙන්න මේ ගණන් හතරට අගලා හදන්න 7000යි හතයි කිලෝග්‍රෑම් 10යි කිලෝග්‍රෑම් 12යි කිලෝග්‍රෑම් 15යි කිලෝග්‍රෑම් ගණන් හතරයි ග්‍රෑම් වලින් ද හරි සර් හරි සර් හරි සර් පළවෙනි එක කීයද? හරි සර්. 7000යි. ග්‍රෑම් 7000යි. ග්‍රෑම් 7000යි. දෙවෙනි එක 10000යි. ග්‍රෑම් 10000යි. 12000යි. අපි හරි දා ගන්නද සර්? ඔව් දා ගන්න. 12000යි. යටින් ලියන්න මෙහෙම තරුවක් දාලා චුට්ටක් ඉන්න සර් කිලෝග්‍රෑම් වලින් කිලෝග්‍රෑම් වලින් තරුවක් දාලද සර්? ඔව් තරුවක් දාලා තරුවක් දාලා හරි වල්ග තරුවක් හරි කමන්නේ හොඳ ඉතාල වැදගත් කිලෝග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් කිලෝග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් කිලෝග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් ග්‍රෑම් වලින් දැක්වීමට කිලෝග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් ග්‍රෑම් වලින් දැක්වීමට ග්‍රෑම් වලින් දැක්වීමට කියලා අහෙන් ගුණ කළ යුතුය. මොකද්ද? එමසන් කෑව 10 ගුණ කළ යුතුය. දී ඇති කිලෝග්‍රෑම් ගණන. දී ඇති කිලෝග්‍රෑම් ගණන. දී ඇති කිලෝග්‍රෑම් ගණන. දාහෙන් ගුණ කළ යුතුය දාහෙන් ගුණ කළ යුතුය දාහෙන් ගුණ කළ යුතුය සර් ඔව් පුතා අර කලින් කරපු ගණන් ටික සාකච්ඡා කරේ නෑනේ සාකච්ඡා කරන් දෙයක් නෑනේ මේ ටික ඒක තේරෙනවනේ නේ නෑ සර් මේ ටික නෙමෙයි ඔව් එතන කලින් ගන්න තරාදි නෑ තරාදි ඔව් ඒ ගන්න සාකච්ඡා කරන්න ටික දාපු ටිකනේ ඔසේ තරාදි පඩි දාපු ටික නේද ඔව්
එක සාකච්ඡා කරන්න මම ඉස්සෙල්ල පැහැදිලි කරේ පුතේ ටිකනේ. ඔයාලට එක පුළුවන් ටක් ගන්න ලියන්න. හරි. ලියන්න ඊළඟට දෙවනි එක අපි දැන් සාකච්ඡා කරපු එකේම අනිත් පැත්ත ඉස්සෙල්ල කරේ පුතේ කිලෝග්‍රෑම් හා ග්‍රෑම් අතර ඒකේ අනිත් පැත්ත දැන් අපි ගන්නවා ග්‍රෑම් හා කිලෝග්‍රෑම් අතර සම්බන්ධතාවය 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 සම්බන්ධතාවය අරකේම අනිත් පැත්ත පුතේ එහෙනම් කොහොමද දක්වන්නේ ග්‍රෑම් 1000ක් සමානයි කිලෝග්‍රෑම් නම් 1යි ග්‍රෑම් 1000ක් සමානයි කිලෝග්‍රෑම් 1යි මේක ලියලා කොටු කරගන්න ග්‍රෑම් 1000ක් සමානයි කිලෝග්‍රෑම් 1යි කොටු කරගත්තා ආ කොටු කරගත්තා නේ හොඳයි එහෙනම් මේක බලන්න පුතාලා ග්‍රෑම් 2000ක් සමානයි ඉෂාන් ඉෂාන් නේද කිලෝ ඉෂාන් නැහෙනවනේ පුතේ මාව ඉෂාන් ඔව් ඉෂාන් මයික් එක ඔන් කරලා උත්තර දෙන්න පුතේ ඔව් සර් ඔව් ඉෂාන් මං අහුවු පුතේ ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් 1යි එහෙනම් ග්‍රෑම් 2000ක් කිලෝග්‍රෑම් කීයද ඉෂාන් මයික් එකත් ඔෆ් කරගත්තා හරි එහෙනම් ග්‍රෑම් 2000ක් කියන්නේ කිලෝග්‍රෑම් කීයද 2යි කිලෝග්‍රෑම් 2යි තසිත් ග්‍රෑම් 5000ක් ග්‍රෑම් 5යි කිලෝග්‍රෑම් 5යි බොහොම හොඳයි ග්‍රෑම් 8000 කවුද උත්තර දෙන්නේ මම සර් ආ කවුද මම මං සර් හරි කමන මම සර් තරුලි මම තරුලි තරුලි කියන්න ග්‍රෑම් කිලෝග්‍රෑම් 7යි කිලෝග්‍රෑම් 7යි බොහොම හොඳයි හරි මේ ටික ලියාගන්න පුතේ දැන් අර කොටු කරපු එකේ යටින්ම මේ සටහන් තුනක් දාගන්න කොටු කර එකේ යටින්ම ලියන්න පිළිවෙලට තියෙන්න ඕන නෝට් එක පැතලි උඩ කමන්නේ නැහැ සර් ආ ඉඩ තියනම් ගැටුවක් නැත්නම් කමක් නැහැ ලියලි ඉවරයි සර් ආ ලියාගෙන ඉවරද ඔව් ඉවරයි ඉවරයි සර් හරි සර් එහෙනම් ලියන්න යටින් වල්ග තරුවක් දාලා වල්ග තරුවක් නෙමෙයි තරුවක් දාලා ග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් ග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් ග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් අපෝ චුට්ටක් කියන්නකෝ ග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් කිලෝග්‍රෑම් වලින් දැක්වීමට ග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් කිලෝග්‍රෑම් වලින් දැක්වීමට ග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් කිලෝග්‍රෑම් වලින් දැක්වීමට දී ඇති ග්‍රෑම් ගණන දී ඇති ග්‍රෑම් ගණන දී ඇති ග්‍රෑම් ගණන කීයෙන්ද බෙදන්නේ 1000 1000 බෙදිය යුතුය මේ කලපර ලිව්වා බොහොම හොඳයි බොහොම හොඳයි දී ඇති ග්‍රෑම් ගණන 1000 බෙදිය යුතුය චුට්ටක් ඉන්න සර් හරි හරි ලියන්න පුතේ ලියා අවසන්යි සර්
පොඩි අභ්‍යාසයක් මෙහෙම පහත ස්කන්ද පහත ස්කන්ද පහත ස්කන්ද පහත ස්කන්ද දාද සර් මොකද පුතේ සරුවදාද නෑ නෑ අභ්‍යාසයක් 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 ලියන්න පහත ස්කන්ද පහත ස්කන්ද පහත ස්කන්ද පහත ස්කන්ද කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින් දක්වන්න පහත ස්කන්ද කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින් දක්වන්න වෙන පළවෙනි එක මම කියලා දෙනවා 1450යි ග්‍රෑම් මෙයා දක්වන්න ඕන පුතේ කිලෝග්‍රෑම් කීයද ග්‍රෑම් කීයද කියලා මෙන්න මෙහෙමයි කරන්නේ ග්‍රෑම් වලින් දීලා තියෙන ස්කන්ධයක් කිලෝග්‍රෑම් කරන්න පුතේ අපි කීයෙන්ද බෙදන්න ඕන 1000න් බෙදන්න ඕන මේ බලන්න හරි ලේසියිනේ ඔන්න එහෙනම් මං 1450 බෙදනවා 1000ක් ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා ඉතල මේක බලලිම්මු ඔන්න 1450 බෙදනවා 1000 1450ටම 1000ව 1යි 1000ව 1ක් 1000යි එතකොට පුතේ අපිට ඉතුරු වෙනවා 450 මේ පිළිතුර ලෙස ඉහළට ආවේ කිලෝග්‍රෑම් නැත්නම් ලබ්ධිය කිලෝග්‍රෑම් ශේෂය මොනවද ග්‍රෑම් ශේෂය මොනවද ග්‍රෑම් එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් ග්‍රෑම් 1450යි කියන්නේ පුතේ කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් කීයයිද 450යි කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 450යි පැහැදිලිද හදාගන්න පුතේ මේ බෙදීමත් එක්කම ඕක හදාගන්න ඊට පස්සේ අපි මේකේ ලේසි ක්‍රමේ බලමු බොහොම සරල දෙයක් තියෙන්නේ මේකේ හදාගන්නකෝ මේක හරි සර් මෙන්න බලන්න පුතේ ඔකේ ලේසිම ක්‍රමේ කිලෝ 1450යි ග්‍රෑම් මෙයා කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින් දක්වනකොට මෙන්න මෙච්චරයි වෙන්නේ හොඳට බලාගන්න බොහොම සරල දෙයක් තියෙන්නේ පුතේ අග ඉලක්කම් 3 මොනවද ග්‍රෑම් අග ඉලක්කම් 3 මොනවද ග්‍රෑම් එහෙනම් අග ඉලක්කම් 3 න් හැදෙන සංඛ්‍යාව 450යි එහෙනම් ග්‍රෑම් 450යි එයා නැතුව ඉතුරු ටික කිලෝග්‍රෑම් අග ඉලක්කම් 3 අයින් කරාම ඉතුරු වෙන්නේ 1. එහෙනම් කිලෝග්‍රෑම් කීයද? 1යි. තව එකක් ගමු. 1. මෙන්න බලන්න මේක 2650යි ග්‍රෑම්. එහෙනම් එකපාරෙන් දෙමු මේකට උත්තරේ. අග ඉලක්කම් 3 ග්‍රෑම්. එහෙනම් කීයද? 650යි ග්‍රෑම්. 2යි. ඊළඟ ඒවා කිලෝග්‍රෑම් කවුද 2යි කිලෝග්‍රෑම් පැහැදිලිනේ තව එකක් ගමු 8425යි ග්‍රෑම් මෙන්න එහෙනම් කිලෝග්‍රෑම් ග්‍රෑම් අග ඉලක්කම් 3 ග්‍රෑම් එහෙනම් ග්‍රෑම් 425යි ඊළඟ ඒවා කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් කීයයිද 8යි පැහැදිලිනේ හදා ගන්න පුතේ හරි සර්.
කිලෝග්‍රෑම් කීයද? ග්‍රෑම් කීයද? කිලෝග්‍රෑම් කීයද? නෑ බෝඩ් එක. හරි. බෝඩ් එක බෙ. හරි සර්. හරි සර්. හරි. එතකොට පළවෙනි එක මේ හරි සර්. හරි නේද? හරි සර්. හරි. සර්. නෑ සර්. හරි හරි හදා. වෙලා දෙන්න පුතා. හරි සර්. හරි. පළවෙනි එක එතකොට අග ඉලක්කම් 3120. එහෙනම් ග්‍රෑම් 120යි. ඊළඟ ඒවා කිලෝග්‍රෑම්. එහෙනම් කිලෝග්‍රෑම් 12යි. එතකොට පළවෙනි එක පුතේ කිලෝග්‍රෑම් 12යි. ග්‍රෑම් 120යි. දෙවැනි එකේ අග ඉලක්කම් 3 0.25 තියෙන්නේ. ඒ කියන්නේ 25. එහෙනම් අපි ලියනවා ග්‍රෑම් 25යි. 0.25 ලියන්න ඕන නැහැ. ග්‍රෑම් 25යි. කිලෝග්‍රෑම් 15යි. කිලෝග්‍රෑම් 15යි. මේක බලන්න. අග ඉලක්කම් සර් හරි දාගන්න ඕනේද? හරි දාගන්න. 0.08. අපි මේකෙන් ලියන්නේ ග්‍රෑම් කීයයි කියලාද? 8යි. 0.08 ලියන්න ඕනේ නැහැ. ග්‍රෑම් 8යි. අනිත් අය කවුද? කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් කීයද? 18යි. කිලෝග්‍රෑම් 18යි. ග්‍රෑම් 8යි. කිලෝග්‍රෑම් 18යි. ග්‍රෑම් 8යි. හරි. ලියන්න පුතේ ඊළඟ අභ්‍යාසෙ මෙහෙම. පහත දී ඇති ස්කන්ධ පහත දී ඇති ස්කන්ධ පහත දී ඇති ස්කන්ධ ග්‍රෑම් වලින් දක්වන්න. පහත දී ඇති ස්කන්ධ ග්‍රෑම් වලින් දක්වන්න. පහත දී ඇති ස්කන්ධ ග්‍රෑම් වලින් දක්වන්න. මම දෙන්නේ කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින්. ඔයාලා දක්වන්න ඕන පිළිතුර ග්‍රෑම් වලින්. එන්න මම උදාහරණයක් ගන්නම්. පළවෙනි එක පුතේ කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 500යි. කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 500යි. මට ඕන මෙයාව ග්‍රෑම් වලින් විතරක් පිළිතුර ගන්න. දැන් මෙයා ග්‍රෑම් පුතේ 2500 ග්‍රෑම්. බොහොම හොඳයි බොහොම හොඳයි. අපි බලමු මේ පිළිතුර කොහොමද ගන්න කියලා. දැන් මෙයා දෙන්නම ග්‍රෑම් කරනකොට මෙන්න මේ කිලෝග්‍රෑම් දෙක නේද අපි ග්‍රෑම් කරගන්න ඕන. එහෙනම් මේ කිලෝග්‍රෑම් දෙක ග්‍රෑම් කරන්න කීයෙන්ද ගුණ කරන්නේ? 1000 එයාට එකතු කරනවා. කීයක්ද? මෙතන උඩ තියෙන අනිත් ග්‍රෑම් 500. එතකොට 1000ව දෙකක් 2000යි. එකතු කිරීම 500යි. අවසාන පිළිතුර 2500යි. හරියට හරි. ඒක තමයි මම කියන්නේ. මම දන්නවා දැන් ඔයාලා මං කොච්චර කිව්වත් මේක මෙහෙම හදන්නේ නැහැ. මම දන්නවා. අපේ කට්ටිය මොකද කරන්නේ? ටක් ගාලා මෙන්න මේ කිලෝග්‍රෑම් සංකේතය අයින් කරා. මේක මෙහාට දැම්මා. ඕකනේ කරන්නේ නේ? 2500යි. හරි. මේක හදාගන්නකො පුතේ. 2500. ඒක තමයි ලේසිම ක්‍රමය. හරි සර්. හරි. හරි සර්. ඔයාලා දැන් හරි ක්‍රමේ දැන් ඔයාලා මේ හරි ක්‍රමේ යන විදිය දැනගෙන කෙටි ක්‍රමේ කරාට කමක් නෑ. ඔයාලා දන්න ඕනේ මේක හැදෙන විදිය. නිකන් දන්නේ නැතුව විතරක් කරන්න එපා. දැන් ඔයාලා මේක දන්නවා. මේක ඔයා මේ කිලෝග්‍රෑම් අයින් කරන්නේ 2000 මේක 2000 වෙනවයි කියලා දැනගෙන. අන්න එහෙම දැනගෙන නිසා ගැටලුවක් නෑ. හරි. මම ඒකයි පළවෙනි ගාන හරියටම හදන විදිය පෙන්නුවේ. හරි. මෙන්න එහෙනම් මේක බලන්න පුතේ. 6යි කිලෝග්‍රෑම් 400යි ග්‍රෑම්. එහෙනම් මේක දැන් ඕන්නම් එකපාරින් උත්තරේ දාන්න පුළුවන්. කීයද? 6400යි ග්‍රෑම්. හරි. එහෙනම් හදන්න මේ ගණන් පහ. කිලෝග්‍රෑම් 7යි 825යි ග්‍රෑම්.
කිලෝග්‍රෑම් දොළහයි හාරසිය විසි දෙකයි ග්‍රෑම් හාරසිය විසි දෙකයි කිලෝග්‍රෑම් දහ අටයි ග්‍රෑම් පන්සිය හැටයි කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් පනහයි ඔන්න දැන් එකව කරන්න ගිල අමාරු වැටෙන්න එපා හරි පරිස්සමට කරන්න ඔය අන්තිම එකම හරියටම බලලා කරන්න හරි සර් හරි නේද හැමෝම හොඳයි හරි සර් සර් තව ගානක් දෙන්නකෝ මේ ටික බල්ලිමු පුතා අපිට අක් ගාලා පළවෙනි එක එහෙනම් කිය දෙන්නේ 7825 ග්‍රෑම් 12422 ග්‍රෑම් 18560 ග්‍රෑම් ඔන්න දැන් අර පළවෙනි විදියට කිලෝග්‍රෑම් අයින් කරලා එකතු කරන ක්‍රමෙන් නම් කරේ මෙන්න මෙතන අපේ කට්ටිය ලියන්නේ මෙන්න මේ හොඳට බලන්න ඔන්න කිලෝග්‍රෑම් අයින් කරා 250 ග්‍රෑම් කියලා දාන මේක හරිද වැරදි 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 මොකක්ද මෙතන වැරදි බිංදුව දාන්න බිංදුව දාන්න ඕන ඇත්ත ලියනකොට ඉලක්කම් කීයකින් ලියා ගන්න ඕනද මයික් ඔෆ් කරන්න කිව්වේ පුතේ කිලෝග්‍රෑම් 15යි ග්‍රෑම් 15යි කිලෝග්‍රෑම් 21යි ග්‍රෑම් 8යි කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 130යි අන්තිම ගාන කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 10යි සර් හරි සර් ඒකකේ ග්‍රෑම් හරි ඊට පස්සේ බෝසෙත් කියන්න බෝසෙත් ඉන්නවනේ හරි බිනු සේ බෝසෙත් නැ බෝසෙත් නැ ඒකද මම දැන් තුපාරක් මම බැලුවා බෝසෙත් ඉන්නවද කියලා මට තාම හොයාගන්න බැරි වුණා හරි විනුරි කියන්න පුතේ දෙවෙනි එකේ පිළිතුර 21008යි 21008යි බොමෝදායි 108යි පිළිතුර දීලා මයික් එක ඔෆ් කරන්න පුතාලා ඊට පස්සේ දසුන් කියන්න තුන්වෙනි එකේ පිළිතුර දසුන් කියන්න තුන්වෙනි එකේ පිළිතුර 13130 බොමෝදායි දසුන් බොමෝදායි 13130යි මොකක්ද ඒකකේ ග්‍රෑම් මට අවසාන එකේ පිළිතුර දෙන්න අපිට ජෙසිත කිව්වයි මට ජෙසිත 10000
දහදාස් දහයයි දහදාස් දහයයි බොහොම හොඳයි හරි බොහොම හොඳයි හරි ලියන්න පුතාලා මෙහෙම අභ්‍යාසේ අපි මේ ටික කරලා යන් ඊළඟට එකතු කිරීම ටිකට ලියන්න අවසාන අභ්‍යාසේ මේකෙන් කරන අද පුතේ අපේ පන්තියේ හක්මනින් ආපු බබා ඉන්නවද මෙතන හක්මනින් නාව බබා ඉන්නවද පුතා ඉන්නවද හක්මනින් නාව පුතා ඉන්නවද ඔව් සර් මම ඉන්නවා පේපර්ස් ටික ලැබුණද පුතේ නෑ සර් මේ කුමාර ජන පීසා කිව්වා කුරිය සර්විස් එකෙන් දෙනවා කියලා. ආවේ නෑ. ගිය සෙනසුරාදට කලින් එවනවා කියලා ආවේ නෑ. ඔව් පුතා සර් ඉන්නවා. ආයි කතා කරන්නේ. සර් සර් මෙතන ඉඳගෙන තමයි හොයන්නේ. සර් කුරිය එකට දාලා තියෙන්නේ. හෙට ලැබුණ නැතොත් පොඩ්ඩක් අපිට කෝල් එකක් දෙන්න පුතා හොඳේ. හරි සර්. හොඳයි පුතේ හරි. ලියන්න පුතේ මේ අභ්‍යාසයේ. ලියන්න මේ අභ්‍යාසයේ. පහත ස්කන්ධයන් කිලෝග්‍රෑම් වලින් දක්වන්න. ඔන්න ජෙසිත් අහපු ටික මේ කවුද අපේ තසිත් අහපු ටිකක් අමාරු ගණන් ටිකක් පහත ස්කන්ධයන් කිලෝග්‍රෑම් වලින් දක්වන්න. මෙන්න පුතා පළවෙනි එක. දශමනස? ආන්න හරි ආ කියනකොට වෙනවනේ මොකද්ද කියලා. බොහොම හොඳයි. හරි. 6850යි ග්‍රෑම්. මට ඕන මෙයා කිලෝග්‍රෑම් වලින් විතරයි. මම කියන්නෙම නෑ බලමු කට්ටිය කරයිද කියලා. 7625යි ග්‍රෑම්. 3452යි ග්‍රෑම්. 2001යි ග්‍රෑම්. 6423යි ග්‍රෑම්. මට පිළිතුර ඕන පුතේ කිලෝග්‍රෑම් වලින් විතරයි. සර් පේන්නේ මේ මෙච්චර මේ ලස්සන සුදුවට ඉන්න සර් පේන්නේ නෑ නෑ සර් සර් නෙමෙයි බෝඩ් එක පේන්නේ බෝඩ් එක දැන් පේනවද ඔව් මම බැලුවා මේ මෙච්චර සුදුවට ඉන්න මාව පේන්නේ නැහැ හදලි ඉවරයි සිග්නල් නෑ හදලි ඉවරයි සර් සිග්නල් නැත්නම් පුතේ ඉතින් කඩෙන් තමයි ගන්න වෙන්නේ නේ නමඩ ගම හේව දෙනවද සර් කොච්චර ලේසිද ඔව් දෙන්න එහෙමනේ සිග්නල් කොයි කඩෙන්ද දන්නේ ඕන හරි ෂෙයාර් කරලා ඕන කඩේක සිග්නල් තියෙනවා පුතේ සිප්සෝන ගැන්ටිමි හරි මේ සිග්නල් ගැටළු මොනවා හරි තිබ්බොත් පුතේ බය වෙන්න එපා ඉතින් අපි මේ පාඩම ඔක්කොම රෙකෝඩ් කරලා තියෙන්නේ පාඩම ඉවරන සැනින්ම වෙබ් එකට දානවා ඕන දරුවෙකුට බලන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ හරි මේ දැන් මේ පාඩම දාලා ටියුට් එක හැමෝගෙම අතේ තියෙනවා නේද අර කීප දෙනෙක් ඇරෙන්න අර අපි දුර දරුවෝ කීප දෙනෙක් ඉන්න එයාලට අපි කුරිය කරනවා එයාලට ඇරෙන්න අනිත් අපේ දරුවෝ එක වැට්ටි ඊළඟට කියන්න මොකද කරෙන්න ඕන කියලා හරි හරිද බලමුද පළවෙනි ගාන ටක් ඉන්න සර් හරි 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 ඔන්න හිටියා ඔන්න ඔන්න මං ඉන්නවා හරි හරි ඔන්න මං ඉන්නවා හරි සර් හොඳයි ගුණාංග ඉවරද සර් බොහොම හොඳයි අරුත්සා ඉවරයිද ඉවරයි සර් බොහොම හොඳයි හරි ඉෂාන් ඉවරද අනේ සර් මගෙනුත් ප්‍රශ්නයක් අහන්නකෝ අපේ කාගෙද මම මේ ප්‍රශ්නයක් අහන්න නැත්තේ මට මම දැක්කේ නැක්ක මයික් එක උන්නුනේ කාගෙද කියලා කවුද පුතේ කතා කරේ
තරුලි. ආ තරුලි තරුලි ආ තරුලි මට දෙන්න පුතා පළවෙනි එකේ උත්තරේ නම් අම්මේ තරුලිගෙන් ප්‍රශ්න අහලම නැහැනේ බලන්න කොහොමද කරන වැඩ. හා හරි. හා තරුලි හරි. කිලෝග්‍රෑම් 6යි දශම කිලෝග්‍රෑම් 6යි දශම 850යි. ආ දශම 850. කවුද කිව්වේ දශම 800 දශම 850? දශම මෙහෙමද කියවන්නේ කිලෝග්‍රෑම් 6යි දශම කොහොමද කියවන්නේ 8යි 5යි බිංදුව. ආ ඔයාවේ ඔයාවේ හින් කෙඳිරියා කවුද? ආ කොහොමද කියවන්නේ 6යි දශම 8යි 5යි 8යි 5යි බිංදුව බිංදුවයි 8යි 5යි බිංදුවයි ඒකකේ මොකද්ද කිලෝග්‍රෑම්? කොයි හොඳට මතක තියාගන්න මගේ දරුවනේ මගේ පුතාල හොඳට මතක තියාගන්න කිසිම දවසක දශම සංඛ්‍යා 800 ගණන් 500 ගණන් එහෙම කියවන්නේ නැහැ. දශම කියවන්නේ පුතේ ඉලක්කමෙන් ඉලක්කම. කොහොමද කියවන්නේ? ඉලක්කමෙන් ඉලක්කම. මේක ඔයාලා ඉගෙනගෙන තින්නේ දැන් අමතක කරාට. හරි. දැන් එතකොට මෙතනදී මොකද්ද උනේ පුතේ? ග්‍රෑම් වලින් දීලා කිලෝග්‍රෑම් වලින් දක්වන්න කියනකොට ඔයාලා මොකද්ද කරේ මේ දීලා තියෙන ග්‍රෑම් ගණන 1000න් බෙදුවා. එතකොට මගේ පුතාලා දන්නවා ඕනෑම සංඛ්‍යාවක් 1000න් බෙදෙනවයි කියලා කියන්නේ. මේ දැන් ඕනෑ පූර්ණ සංඛ්‍යාව පුතේ මේ කොනේම තමයි දශම තිත තියෙන්නේ. 1000න් බෙදෙනවයි කියලා කියන්නේ මෙන්න මේ දශම තිත ස්ථාන තුනක් එනවා ඉස්සරහට නැත්නම් වම්පසට ඇවිල්ලා එතන තියෙනවා දශම තිත. එතකොට තමයි පිළිතුර. පැහැදිලි නේද? 1000න් බෙදනවායි කියලා කියන්නේ අගම තියෙන දශම තිත ස්ථාන තුනක් කොහෙටද? ඉදිරියට එනවා. පැහැදිලිනේ? හරි. නද එකපාරෙන් උත්තර ටික අමු. තසිත ඊළඟේ කීයද? හයයි දෙකයි පහයි කිලෝ. ඊළඟ එක කවුද? දසුන්. දසුන් දසුන් පිළිතුර කො මේකේ තුන්වෙනි එකේ? 3.452 කිලෝග්‍රෑම්. බොමෝදායි බොමෝදායි දසුන්. ඊළඟට මට උත්තර දෙන්න දිලුමි. දිලුමි දිලුමි සර්. ආ ඉන්නවනේ. ආ ඉන්නවා. හරි. කො උත්තරේ? 2. 2.0 මට මේකට උත්තර දෙන්න කේෂාන්. කේෂාන් ඔව් සර්. පුතා මට මේකේ උත්තර දෙන්නමයි පුතේ. හතරයි දශම හතරයි දෙකයි තුනයි. මයි පුතාට මේක හතර වගේද මයි පුතේ පෙනුනේ? හයයි දශම හතරයි දෙකයි තුනයි කිලෝග්‍රෑම්. හයයි දශම හතරයි දෙකයි තුනයි මොනවද ඒකකය? කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම්. බොහොම හොඳයි. හරි. මගේ දරුවෝ ටික අද බොහොම හොඳට පාඩම ඉගෙන ගත්තා. මොකද්ද අපි අද ඉගෙන ගත්ත පාඩමේ නම? ස්කන්ධය. මොකද්ද නම? ස්කන්ධය. එතකොට අපි ඉගෙන ගත්තා ස්කන්ධය මනින උපකරණ ටික සාකච්ඡා කරා. ඊට පස්සේ ස්කන්ධයේ මනින ඒකක ටික සාකච්ඡා කරා. පඩි වලින් ස්කන්ධයේ මනින විදිය බැලුවා. ස්කන්ධයේ මනින ඒකක දෙක අතර සම්බන්ධතාවය සාකච්ඡා කරා. ඒ සම්බන්ධතාවයේ ඇසුරෙන් ගණන් හැදුවා. මගේ පුතාලා
ලබන සතියේ එනකොට ආ මට කියන්න අමතකුණා මං කියවනේ මට මේ ගෙදර වැඩ ටික දාන්න කියලා මෙන්න මේ නම්බරේට ගිය සතියේ ගෙදර වැඩ ටික හෙට වෙද්දි මට දාන්න ඕන මෙන්න මේ නම්බරේට මං ඔක්කොම බලලා ඔයාලට ආපහු එවනවා සර් ගිය සතියේ ගෙදර වැඩ කියන අර ටියුට් එකේ ටික විතරයි නේ නම්බරේ මෙන්න මේකට දාන්න 2යි 7යි 6යි අර මේ දැලිසටික හම්බුණා දැලිසටික ඉක්මනට බලන්න මම දැක්ක වැඩේ කළා තිබ්බ බොහොම හොඳයි දැන් ඊළඟට ඔයාලා කරන්න ඕනේ ගිය සතියේ ටියුට් එක සම්පූර්ණ කළා හෙට වෙද්දි මෙන්න මේ නම්බරයට WhatsApp කරන්න ඕනේ ඔයාලා එවන නම්බර එකට මම ටියුට් ටික බලලා ආපහු ඔයාලට එවනවා හරි නේද එතකොට සර් ස්කන්ධය ටික ඕනද අන්දිටික ආද කරන්න එපා මම ඒක හෙට කියන්නම් කරන්න ඕන විදිය. අද හෙට වෙද්දි මට මේක හදලා දාන්නක ඔයාලා ගිය සතිය වැඩ ටික. සර් මේ ජීය ප්‍රකාශන වල ටියුට් ටික ආද? ජීය ප්‍රකාශන ටියුට් ටික. ඔව්. සර්. ඔව්. ස්කන්ධය වල පුළුවන් ඒව කරන්නද සර්? ඔව් පුළුවන් ඒව කරන්න. පුළුවන් ඒව කරන්න. මයික් ගන්නවා කියන්න. සර්. යන්න වෙලාව හරි මයි පුතා ඊළඟ පන්තියේ පටන් ගන්න සූදානම් මෙහෙනම්. එහෙනම් මගේ දරුවෝ ඔක්කොටම ආයිබෝවන්. I want I want I want I want